අයිබෝවන් තෙරුවන් සරණයි. අද බිනර මස පුර පසළොස්වක පොහෝ දිනය. තථාගත බුදුරජාණන් වහන්සේගේ නරියානුකෝෂයේ සද්ධර්මය මුළු මහත් ලෝකය පුරා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් යුතුව සමස්ත ලක්වාසී ජනතාවටම මේ නිරාමිස වූ දහමේ රසය තවදුරටත් ලබා දීමේ අරමුණෙන් යුතුව ගෙනවන ලබන දම්සක් දහම් උදාන පෝදා විකාශය තුළින් විවිධ වූ තේමාවන් ඔස්සේ අපි වැඩසටහන ඔබ වෙත සමීප කරන ලබනවා. ඒ අනුව අපි සිංහල වෛද්‍ය විද්‍යාව පිළිබඳව නැත්නම් දේශීය වෙදකම් පිළිබඳවත් ඒ වගේම අපි ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව ඒ වගේම විශේෂයෙන්ම ධර්මදේශනා දහම් සාකච්ඡා තුළින් වැඩසටහන් ඔබ හමුවට සමීප කරන්නේ ඔබට මේ තුලින් යහපතක් කිරීමේ පරම පවිත්‍ර වූ චේතනාව මිනිතුව. ඒ අනුව සෑම පුරපසළොස්වක පුන් පොහෝ දිනකම ඔබ හමුවට එක් කරනු ලබන සිත් බැඳි රේඛා විශේෂ වැඩසටහනේ තවත් අදියරක් ඔබ හමුවට සමීප කිරීම සඳහායි අප මේ සූදානම් වෙන්නේ. ලාංකේය ජනයාත්‍ර මෙන්ම විදේශ රටවල සිටින ජනයාත්‍රත් බෙහෙවින්ම ජනාදරයට පත් වූ චරිතයක් ඇතියට ඔබට නිරන්තරයෙන් සදහන් කරන්නට හැකියාවක් තිබෙනවා. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඒ වගේම හස්ත රේඛා විශේෂඥ දේශබන්දු සෙනරත් ලියනාරච්චි මැතිතුමන්. එතුමන් විවිධ මාධ්‍යයන් ඔස්සේ ඔබ හමුවට එන ඔබට කතා කරන ඔබට නිරන්තරයෙන්ම සහනය සරසන චරිතයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අද දවසෙත් අපි සිද්වෙන්දි රේඛා තුලින් මේ කතා කරන සූදානම් වෙන්නේ සිද්වෙන්දි රේඛා ජ්‍යොතිෂ ආයතන නිර්මාතෘවර ඒ වගේම හස්ත රේඛා විශේෂඥ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු සෙනරත් දේනාච්චි මැතිතුමන් සමඟ එතුමන්ට අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දවසෙත් ඔබතුමන්ව ආයුබෝවන් තෙරුවන් සරණයි කියලා පිළිගනු ලබනවා. ආයුබෝවන්. අද දවසේ අපි පසුගිය පුරවසුරස්සප් වුණු පොහෝ දිනේදී කතා කර දෙයට අදාළවම තවත් සුවිශේෂී කරුණු කිහිපයක් ඔස්සේ මේ වැඩසටහන දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා විවාහය කියන්නේ දෙදෙනෙක් අතර සිදුවන මේ බැඳීම ඉතාමත්ම බරපතල කාරණාවක්. විශේෂයෙන්ම විවාහ වෙන්නේ තම අඹ සැමියන් වශයෙන් මිය යන තුරාවටම එකට ජීවත් වීමේ පරමාර්ථයෙන් යුතුව. එහෙමනම් දෙදෙනෙක් අතර මේ ඇති කරන බැඳීම කොහොමද මේ හස්ත රේඛා අනුව නැත්නම් ජ්‍යොතිෂ්‍යවේදී එතුණින් කොහොමද මේ කරුණු කරන්නේ කියලා තමයි අපි කතා බහ කරන්නේ. ඉතින් අද දවසේදී අපි සිනරත් නීනාච්චි මැතිතුමන්ගෙන් මුලින්ම දැනගන්නට කැමතියි කෙරෙක්ගේ සහකරුවා හෝ සහකාරයා සොයා ගැනීම මේ හස්ත රේඛාවල සටහන් වෙලා තිබෙනවද, කොහොමද හස්ත රේඛාවට ගැළපෙන ආකාරයට කෙනෙක්ම ජීවිතයට සම්භ හොයාගන්නේ නැත්නම් සහකරුවෙක් හෝ සහකාරියක් කොහොමද හොයාගන්නේ මැතිතුමනි? ඇත්තටම අපිට ජ්‍යොතිෂය කරනකොට කේන්දර බලනකොට දැන් අවුරුදු 42ක් විශ්වය කරනවා මම. 2002 තමයි ඉඳලා කොළඹ නාරායන්පිට දුම්රිය ස්ථානාධිපති හැටියට මාරුවීම ආපු දවස ඉඳලා කොළඹ කරනවා. මෙතෙන්දී අපිට වැඩියෙන්ම ප්‍රශ්න නැරනගිලා තියෙන්නේ විවාහයන් පිළිබඳව. විවාහයන් පිළිබඳව මහත්තයා අපි හොඳට කේන්දරේ බලලා තමයි බැන්දේ. වුණාට විවාහය හොඳ නැහැ. ඇත්තටම දිනපතාම වගේ එවැනි ප්‍රශ්න අපි ළඟට එනවා. ඒක නිසා අපි උත්සාහ කරනවා තමන්ට තමන් ගැන තේරුම් ගැනීමට හැකියාවක් ලබා දෙන වැඩසටහන් මාලාවක් කරන්න. ඒක තමයි අපි දැනට කරගෙන යන්නේ. නමුත් ඒකෙදී අදත් ලබන පොයේ දවසෙත් තුන්සරයක් විතර මම උත්සාහ ගන්නවා විවාහය පිළිබඳවම විතරක් කරුණු පැහැදිලි කරලා දෙන්න. තමන්ට එතකොට තමන්ට ගැළපෙන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක තමන්ගේ අත දිහා බලලා තමන්ගේ කේන්දරේ දිහා බලලා තේරුම් ගන්න ඔබ දැනගන්න ඕන. දැන් ඇත්තටම සමහර වෙලාවල් වලට අපිට දුකත් හිතෙනවා. මොකද හේතුව? පොරොන්දම් බැරිම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. අපි ළඟ තියෙනවා පොරොන්දම් බලන්න තියෙන නවීන යම් කිසි උපක්‍රමයක් හදලා ඒ චාට් එක ගැව්වාම වෙලාවල් දෙක ගැව්වාම ඕන කෙනෙකුට පොරොන්දම් බලාගතයි. මේ පොරොන්දම කියන එක ඇත්තටම පරිගණකයක් තුළින් උනත් බලා ගන්න පුළුවන්. නමුත් පොරොන්දම බලලා විවාහය වෙලා හරියන්නේ නැහැ. පොරොන්දම කියන්නේ එක්තරා ඒ විවාහ ජීවිතයට ඇතුල් වෙන්න තියෙන එක මෙවලමක් පමණයි. ගහපීටීම, අතේ තියෙන රේඛාවල් මේවා පිළිබඳවත් දැනුමක් ඇති කරගන්න ඕන. මෙන්න මේක තමයි අද අපි බලාපොරොත්තු වෙන ඔබට මේ දැනුම ලබා දීමෙන් ඔබට මේ දැනුම ඇති කර ගැනීමෙන් ඔබගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් විදිහට
කටයුතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ. මම හිතන්නේ ඔබට මේ කරුණ ඉතාමත්ම පැහැදිලි වේ. කෙනෙක්ගේ විවාහය සිදු වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි කවුරුත් දැනගන්න කැමතියි. මොකද අපි අනිවාර්යයෙන්ම ගිහි ජීවිතයක් ගත කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ට ගැළපෙන සහකරුවාව හෝ සහකාරිය ජීවිතයට සම්බන්ධ කරගෙන තමන් සිදු කරන ව්‍යාපාරය හෝ නැත්නම් රැකියාව හෝ දියුණුභාවයට පත්කින දරුමල්ලන් හදාගෙන සතුටින් ජීවත් වීම තමයි අපේ ඒකායන පරමාර්ථය. ඉතින් මේ කටයුත්ත සිදු කිරීමේදී අපි සිංහලයන් හැටියට නැත්නම් අපි ලාංකික ජනතාව හැටියට අපි ජ්‍යොතිෂයට හස්ත රේඛාවට නැත්නම් මේ කරුණුවලට මුල් තැනක් දෙනවා. ඒ නිසා මට ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න මේ අත පරීක්ෂා කිරීම තුළින් තමන්ට හමුවන සහකරුවා හෝ සහකාරිය ගැන ඒක සටහනක් තිබෙනවද? ඒ වගේම ඒ පුද්ගලයාගේ නැත්නම් ඒ තනත්තියගේ හෝ ඒ පුරුෂයාගේ කොහොමද විවාහය සිදු වෙන්නේ කියලා මේ හස්ත රේඛාවල සටහන් වෙලා තිබෙනවද? එහෙම පරීක්ෂා කිරීම තුලින් කෙනෙකුට කියන්න පුළුවන් කමක් තිබෙනවද මෙතුමනි? අතක් දිහා බලනකොට අපි හැමෝම දන්නවා, බොහෝ දෙනෙක් දන්නවා, අතක සුලංගිල්ල යට ප්‍රදේශයේ, සුලංගිල්ල නෙමේ රෝහලේ පහළ ප්‍රදේශයේ තියෙන බුද මණ්ඩලය හෘද රේඛා උඩින් තියෙන මේ මම පෙන්නන හරස් රේඛාව. මෙන්න මේ හරස් රේඛාවට තමයි විවාහ රේඛාව කියන්නේ. නමුත් මතක තියාගන්න ඕනේ මේ හරස් රේඛාව නිතරක් නෙමෙයි අතේ හත්පලක තියෙනවා විවාහය ගැන. සත්පලක අතේ තියෙනවා විවාහය ගැන. මම මේ පෙන්නන හරස් රේඛාව තමයි විවාහ රේඛාව කියන්නේ. විවාහ රේඛාව කියන්නේ මේක. දැන් විවාහයක් වෙන්න සූදානම්. විවාහයක් වෙන්න ළඟයි. නමුත් ප්‍රේමවන්තයෙක් ලැබෙන්න තියෙනවා. එහෙම ප්‍රේමවන්තයෙක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ විවාහ රේඛාව කියන එක තරමක් පහතට නැවෙන්නේ. විවාහ රේඛාව කියන එක තරමක් පහතර නැගෙන්නේ එතකොට තමයි. තරමක් පහතර නැවෙනවා. මේ තරමක් පහතර නැවෙනවා නම් විවාහ රේඛාව ඒකේ කරු යම්කිසි දූපත් කතිර අරගම මුකුත් නැත්නම් ඒ තමයි යහපත් විවාහය. ඔබට යහපත් විවාහයක් තියෙනවා නම් විවාහ රේඛාව සාමාන්‍ය ප්‍රමාණයෙන් තිබිලා තරමක් පහත. මේ තරමක් පහතට හැවිදීම සමහර වෙලාවට විවාහ විච්ඡේදයක් තියෙනවා. ඒ විවාහ විච්ඡේදය තියෙන්නේ තමාගේ භාර්යාව පිළිබඳව දැඩි ආදරය ඇති වෙනකොට. දැඩි සෙනෙහස ඇති වෙනකොට. ඒක තමයි විවාහ රේඛාව තරමක් පහළට වෙන තියෙන්නේ. අපි හිතමු මේ විවාහ රේඛාව යම් කිත් දැන් අපි අපෙන් අහනවා බොහෝ දෙනෙක් ඇවිල්ලා ආගම වෙනස්. වයස වෙනස්. ජාතිය වෙනස්. සමාජ තත්ත්වය වෙනස්. එහෙම කෙනෙක් තමයි මම යාළු වෙලා තියෙන්නේ. එහෙම කෙනෙක් යාළු වෙලා නම් එහෙම කෙනෙක් ගැලපෙනවා. ගැලපෙනවා නම් ඒ තමයි විවාහ රේඛාවේ කෙළවරේ තියෙනවා කරුවක් වශයෙන්. දැන් කොටස් දෙකකට බෙදෙනවා. විවාහ රේඛාව මම ඔබට මේ පෙන්නන රේඛාව විවාහ රේඛාවේ කෙළවර දෙපැත්තට බෙදිලා. දැන් මෙහෙම හිටිනවා. දෙපැත්තට බෙදිලා. ඒ තමයි ජාතිය ආගම වයස මොනවා හරි ලොකු වෙනසක් තියෙන. විශේෂයෙන්ම ආගම වෙනස එමෙතන සංස්කෘතික වෙනසක් ඇති කෙනෙක් එක්ක විවාහය සිදු වෙයි. එහෙම කරුවක් තියෙන කෙනෙකුට අපි කියනවා දෙමව්පියන්ටත් පෙන්නන්න මේ අර දීනාරච්චි මහත්තයගේ කරුවා අතේ තියෙනවා. ඒකෙන්ද මම පොඩි වෙනසක් කරාට කමන්නේ නැහැ නේද කියලා. මොකද හේතුව මෙහෙම කරුවක් තියෙනවා නම් එහෙම කෙනෙකුට ගැළපෙන්නේ, එහෙම කෙනෙකුට හරියන්නේ Tamanට වැඩිය යම් කිසි විදිහක සමාජ අපි සමාජයේ තියෙනවනේ යම් කිසි ප්‍රතිපරිගත් සම්ප්‍රදාය. අපේ ඉන්දියාවේ තියෙන පිළිගත් සම්ප්‍රදාය තමයි වයසට භාගයක් එකතු කරන්නේ. වයසෙන් භාගයට හතක් එකතු කරන්නේ කියලා. අපි හිතමු වයස 30ක කෙනෙක් භාගයට හතක් එකතු කරන්නේ කියන්නේ 30යි භාගය 30න් භාගය 15යි 15ට හතක් 22යි. 15 15 ඒ කියන්නේ තමන්ගේ පිරිමේ කෙනාගේ වයස ප්‍රමාණයෙන් දෙකෙන් පංගුවෙන් හතක් එකතු කරන්නේ. ඒක තමයි විවාහයේ සුසුසු වයස හැටියට ජ්‍යොතිෂයේ සලකන එක. නමුත් අපි හිතමු ඔබට වයස 30ක් වෙනවා, ඔබේ ගැහණු ළමයා 31ක් වෙනවා කියලා. එතන 85 උපන්නේ කෙනෙක් 84 උපන්නේ කෙනෙක් බඳිනවනะ. අන්න එතකොට තමයි මේ කරු රේඛාව තියෙන එක. එක විදිහක්. අනිත් එක තමයි ආගම වෙනස් වීම. අනිත් එක තමයි අපි මොකක් අපේ තියෙනවනේ සංස්කෘතික පදනම. දැන් එක එක පළාත්වල තියෙන සංස්කෘතික පදනමක් අපේ මේ පුංචි රටේ තියෙන වෙනසක්. අන්න එහෙම වෙනසක් ඇති විවාහයක් කරනකොට මේ කරුවක් තියෙනවා. ඒ කරු රේඛාවක් තියෙන එකෙන් එහෙම තමයි. අපි හිතමු දැන් කියනවනේ බල්ල බල්ල මේනේ වැඩක් නැහැ මෙයාට බල්ල කොච්චර බැලුවත් හරියන්නේ නැtei කියලා. කොච්චර බලුවත් හරියන්නේ නැත්නම් කවදාවත් විවාහයක් වෙන්නේ නැත්නම්. කවදාවත් විවාහයක් වෙන්නේ නැත්නම් කේන්දරේ තියෙනවා එක පිහිටීමක් චන්ද්‍ර කුජ ශුක්‍ර කහය තුන් දෙනාට විවාහක ස්ථානයේ පේන්නේ.
ඒ අතේ තියෙන්නේ කොහොමද මෙන්න මේ විදිහට විවාහ රේඛාව Tamange ඉහළට නැවිලා දැන් විවාහ රේඛාව මෙතෙන්දි ගිහිල්ලා තියෙනවා ටිකක් සමානව ඇවිල්ලා ඊට පස්සේ උඩු පැත්තට එහෙම නැත්නම් ඇඟිල්ල පැත්තට නැවිලා බලන්න ඔබේ අතේ විවාහ රේඛාව ඇඟිල්ල පැත්තට නැවිලා දිහින උඩු පැත්තට හැරිලාද නැහැ එහෙනම් විවාහ වෙන්නේ නැහැ එහෙනම් විවාහයේ පිළිබඳව දැඩි ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා ඒ එහෙම අයරත් යම් යම් කරන්න දේවල් තියෙනවා එහෙම අයරත් යම් යම් ප්‍රතිකර්ම කරන්න ඕන ඒ ප්‍රතිකර්ම කිරීමේදී අපේ රටේ විවිධ දේවල් කරනවා මුදු දානවා යන්ත්‍ර දානවා පිරිත් කියනවා බෝධි පූජා කරනවා දැන් එක එක්කෙනාට අවශ්‍ය වෙන ලක්ෂණේ දැන් මේ විදිහ එකක් තියෙනකොට ගොඩාක් අපිට ඒකට මහන්සි වෙන්න වෙනවා ඒ පිළිබඳව කටයුතු කරන්න සිටිවිලි වෙනස් කරන්න සිටිවිලි වල දිටි තමන්ගේ මෙතෙක් ආපු සිටිවිලි ධාරාවේ යම් කිසි වෙනසක් කරන්න ඒ වෙනසක් කිරීමෙන් පුළුවන්කමක් ලැබෙනවා ඒ විවාහයක් කරන්න ඊළඟට අපි විවාහ නල රේඛාව ඔබට පෙන්නනවා ඇත්තටම අද ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ අතේ මෙහෙම එකක් තියෙනවා නම් විවාහ නල රේඛාව කියන්නේ මොකක්ද මේ විවාහ රේඛාව නලයක් වගේ පහළ පැත්තට හැරෙනවා නම් හෘද රේඛාව ශීර්ෂ රේඛාව සියල්ලම කපාගෙන මෙන්න මේ විදිහට පහළට හැරෙනවා නම් මේ විවාහ නල රේඛාව මෙහෙම ඇවිල්ලා මෙහෙම පහළ පැත්තට හැරෙනවා නම් එහෙම නැත්නම් හෘද රේඛාවක් කපාගෙන පහළට හැරෙනවා නම් ඒක ඊටාම අසුබදායක පීඩීමක් එහෙම වෙනවා නම් හුඟක් වෙලාවට ජපන් ජාතික යසුටෝ නිසිතානි කියනවා එයාගේ පොත්වල එහෙම කෙනෙකුට ජපානේ නම් විවාහයේ බිඳ වැටෙන සංඛ්‍යාව 135 කියලා. හැබැයි මං හිතන හැටියට මේ විවාහ නල රේඛාව තියෙනකොට එංගලන්තේ ඇමරිකාවේ වගේ නම් 90ක්. ලංකාව වගේ නම් 150ක් විතර. මොකද විවාහයක් බිඳ වැටීම වළක්වා ගැනීමට අවශ්‍ය වෙන විවිධ ක්‍රමවේද අපේ රටේ තියෙනවා. ඒක නිසා එහෙම අයට ඒ විවාහය පවත්වාගෙන යාමට බොහොම අමාරු වෙනවා. නමුත් විවාහ නල රේඛාවෙන් කියන්නේ විවාහයට බාධාවක් තියෙනවා කියන එක තමයි විවාහ නල රේඛාවෙන් තියෙන්නේ. දැන් 1996 අවුරුද්දේ විවාහ වෙච්ච ගැහණු ළමෙක් විවාහ වෙලා මාස 6ක් ඇතුළත තමන්ගේ ස්වාම පුරුෂයා මිය ගියා. ඇත්තටම ඒගොල්ලන්ගේ කේන්දරත් බල්ල තමයි වැදගත්. නමුත් ඒ ගැහණු ළමයාගේ තියෙනවා මෙන්න මෙහෙම රේඛාවක්. ඒ කියන්නේ විවාහ රේඛාව එකපාරටම හෘද රේඛාව මැතර නැවියා. විවාහ රේඛාව මේ ක්ෂණිකව මේ බලන්න ක්ෂණිකව මේ ඔබට පේනවා ඇති ක්ෂණිකවම හෘද රේඛාවට නැවිලා. මෙහෙම යම්කිසි කෙනෙකුගේ තියෙනවා නම් එහෙම කෙනාට විශේෂිත ආගමික ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදන්නවා. අපි ඇත්තටම හුඟක් වෙලාවට යෝජනා කරනවා මෙහෙම තියෙන කෙනෙකුට අපි නිතරම සඳහන් කරන්නේ අපලේ හැටියට ගැලපෙන යමක් කරන්න කියලා. දැන් මේක අතේ තියෙනවා විවාහ රේඛාව හෘද රේඛාවට ක්ෂණිකවම නැවිලා. මේ විවාහ රේඛාව හෘද රේඛාවට ක්ෂණිකවම නැවුණා නම් ස්වාම පුරුෂයාට හෝ භාර්යාවට ඇති වෙන ලොකු විපතක්. ඉතින් මේක සමහර ඒවා තියෙනවා බේරන්න බැරි ඒවා. සමහර ඒවා තියෙනවා මොනවා කරත් බේරන්න බැරි ඒවා. ඒ නිසා නමුත් මෙහෙම එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රයේ පිළිබඳව ග්‍රහ පිහිටීම පිළිබඳව කේන්ද්‍ර පලාපල පිළිබඳව ප්‍රබල උත්සාහයක් අරගන්න ඕන බඳින දෙන්නගෙම. ඒක නිසා යම් කිසි කෙනෙකුගේ අතක විවාහ රේඛාව මෙහෙම තියෙනකොට එහෙම නැත්නම් හෘද රේඛාව මතට වැටිලා නම් මේක අනතුරකින් සෙදෙන එහෙම නැත්නම් හදිසි අනතුරකින් හෝ වෙඩි වැදීමකින් හෝ සිදුවෙන මරණයක් තමයි මෙහෙම දිනුනොත් ක්ෂණික මරණයකට භාජනය වෙනවා තමන්ගේ ස්වාම පුරුෂයා හෝ ස්වාම භාර්යාව. ඒ නිසා මෙවැනි රේඛාවක් ඔබගේ අතේ තියෙනවා නම් එන්න අපි පරීක්ෂා කරලා බලමු බලලා ඉවරලා මේකට අවශ්‍ය මොකද්ද කරන්න ඕන මෙහෙම ඇත්තටම මෙහෙම බැන්දට පස්සේ සමහරුගේ පාතට එනවා එහෙම වෙනවා නම් ඒකට අවශ්‍ය යම් යම් මැරෙන තියෙනවා නම් මොනවා කරත් බේරන්න බෑ නමුත් ඒකට අපේ ධර්මය අනුව කළ යුතු දේවල් අපේ යන්ත්‍ර මන්ත්‍ර අනුව දේව කළ යුතු දේවල් කිරීමෙන් යම් කිසි වෙනසක් ඇති කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා මම හිතන්නේ අද දවසේදී සෙනරා දේරචිමත්වන් මේ පැහැදිලි කරන කරුණාවන් ඔබට වැදගත් වේ මොකද හස්ත රේඛාව අනුව කෙනෙක්ගේ ජීවිතයට සහකරුවා හෝ සහකාරිය සොයාගෙන සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න හැකියාවක් සැලසෙනවද කියන මේ කරුණ දැන් අපි සාකච්ඡා කරන්න ඉතින් ඔබට පුළුවන්
සිද්වැදිරේකා ජෝතිෂ ආයතනයේ පැවිල්ල ඔබට අවශ්‍ය කරන ආකාරයේ සියලුම ජෝතිෂ කටයුතු සහ මේ හස්තරේකා සම්බන්ධව කටයුතු ඒ වගේම ඔබේ ව්‍යාපාර ස්ථානෙට ඔබේ නිවසට මේ ආයතනයට ඔබට අවශ්‍ය කරන සියලුම ආරක්ෂාවන් ඇතුළු මේ කටයුතු කරගන්න විශේෂයෙන්ම හස්තරේකා පිළිබඳව හසල අත්දැකීමක් තිබෙන ඒ පිළිබඳව හස්තරේකා පරීක්ෂා කිරීම තුළින් කෙනෙක්ගේ ජීවිතයේ කතනය නැත්නම් පලාපල කතනය සිදු කරන්නට වඩාත්ම හැකියාවක් තිබෙන චරිතයක් හැට තමයි සෙනරත් නියාචි මැතිතුමා සඳහන් කරන්න පුළුවන් ඔබට පුළුවන් විශේෂයෙන් කේන්ද්‍ර සෑදීම ඒ වගේම කේන්ද්‍ර හස්තරේකා පරීක්ෂා නිවැරදි පලාපල කී මේ වගේම පොරොන්දම් පරීක්ෂාව සියලු වර්ගයෙන් නැකත් ඒ වගේ ජීවිතයේ සාර්ථක කෙනෙකුට හැකියවර ලෙස මේවා ලබා දීමට ඒ වගේම සියලු අපල වලට යන්ත්‍ර නිසි පරිදි ජීවන් කර දීම ඇතුළු මේ කරුණු රැසක් මේ ආයතනය තුළ සිදු වෙනවා ඒ නිසා ඔබට පුළුවන් මේ දුරකථන අංක සටහන් කරගන්න 01174.03 01174.03 ඒ වගේම 0773 11 35 80 ඒ වගේම 0773 26 302 එහෙම පැහැදිලි ඔබ සටහන් කරගන්න 0773 26 602 මේ දුරකථන අංක වලට කතා කරලා සෙනරල් නියාච්චි මැතිතුමන්ව මුණ ගැසෙන්න ඔබට වෙලාවක් සහ දියන් වෙන් කර ගැනීම හැකියාවක් තිබෙනවා. එහෙමනම් ඔබට අපි ඒ කරුණත් මේ මොහොතේදී සිහිපත් කරන්න බොහොමත්ම කරුණාවෙන් යුක්තව. නියාච්චි මැතිතුමනි පැහැදිලි කිරීමක් කරන්න විශේෂයෙන්ම කෙනෙක් දෙදෙනෙක් අතර සිදුවන මේ විවාහය සිදු වුණාට පසුවත් බොහෝ අය ඔබතුමා මත සඳහන් කරන මේ මත ගැටීම් මේ වගේම යම් කිසි දේවල් ඇති වෙනවා. සමහරක් අයට විවාහ ජීවිතපත් වුණාට පස්සේ දෙදෙනාගේ මොකක් හෝ හේතුවක් මත දරු සම්පත් අය මිස ඒකත් ගස්ටන වලට හේතුවක් වෙනවා. ඇත්තට මේ කරුණු මේ සියල්ලක්ම කෙනෙක්ගේ විවාහ ජීවිතය විවාහ වුණාට පස්සේ ඔහුගේ දියුණුව ඒ වගේම ඔවුන්ගේ බිඳ වැටීම ඔවුන්ගේ පවුල්වල ඇතින ගැටලු මේ සියලු කරුණු මේ හස්තරේකාවන් පරීක්ෂා කිරීම තුළින් ඔබතුමාට නිර්ණය කරීමේ හැකියාවක් තිබෙනවද? ඔව් හුඟක් දේවල් මෙහෙමයි යම් කිසි කෙනෙකුගේ අතක රේකාවල් වෙනස් කරන්න පුළුවන්. දැන් ඔබ හිතනවා නම් මේ රේකාව තිබුණා මෙහෙමම වෙන්න ඕනේ කියලා ඒක වැරදි මතයක් මොකද හේතුව මේ රේකාවල් වෙනස් කරන්න පුළුවන් රේකාවල් වෙනස් වෙන්නේ කොහොමද රේකාවල් වෙනස් වෙන ක්‍රම කීපයක් තියෙනවා අපි හිතමු දැන් මම කියනවා හැමදාම උදේට නිදි ඇඳේ ඉඳගෙනම නැගිටින්න ඉස්සෙල්ලා සීවලී දහන කියලා මම ප්‍රාර්ථනා කරනවා අද දවස අපිට යහපතක් වෙන්න ඕනේ කියලා මම ඒක කීප අවස්ථාවක් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කිව්වා නමෝ සිද්ද සීවලී රාජං පටවියා සබ්බතෝමේම ආකාශයේ උදකේන නෙවිසං සංහස්සං තම්පිසාරේමේ සබ්බලාභං උපේන්තුමේ කියන සීවලී දහන. ඒ සීවලී දහන මේකට එක ක්‍රමයක් නෙමෙයි කිම රාශියක් තියෙනවා මම මේ එකක් කියන්නේ. තව එකක් තියෙනවා අපි හුඟක් වෙලාවට කියන සීවලී දහනට අමතරව සීවලී පින්තූරයක්. දැන් අපි මේ ඔබට පෙන්වන්නම් මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ වගේ එකක් මේක ඇත්තටම මේ විශේෂත්වයක් තියෙනවා මේ අඳිනවනම් පුර පැත්තේ දවසක තමයි කරන්න ඕන අතින් තමයි අඳින්න ඕන යන්ත්‍ර වලින් මැෂින් වලින් ගන්න ඒවත් දැන් තියෙනවා නමුත් මේක අතින් ඇඳලා ඔබට මම ඉදිරිපත් කරනවා මේ වගේ සීවලී පින්තූරයක් තියාගෙන සීවලී පින්තූරයෙන් තමන්ගේ ගෙදරට අලුතෙන් එන ගෙදරට මේවා ඉතින් මේක තියෙනවනම් මේක කොහොමද අපි බලසහිත කරන්නේ දැන් මේ වගේ එකක් ඔබට වෙනද බලනුක් ගන්න පුළුවන් බලසහිත කරන්න තියෙනවා සීවලී දහන කියලා එකක් සීවලී යන්ත්‍රය කියලා එකක් ඒකට කියනවා නමෝ සිද්ද සීවලී රාජම් පටවියා කියන කියලා ඊට අමතරව ලාභීනං සීවලී අංගෝ මම සිස්සේසු භික්කවේ සබ්බ ලෝක හිතෝ සත්තා කිත්තී පරිසාසුමන් කියලා මේ පිරිවාන පොත් වහන්සේගේ තියෙනවා සීවලී දහන සහ සීවලී යන්ත්‍රය කියන එක. මේ ඔබටත් පුළුවන් නම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපි කරන එකේ වෙනත් කෙනෙක් කරන එකේ වටිනාකම තියෙන්නේ යම්කිසි මන්ත්‍රයක් හෝ යම්කිසි පිළිතක් හෝ යම්කිසි දෙයක් සමහර අයට විශේෂයෙන්ම බලසහිත වෙනවා. දැන් අපි නිතරම කියනවා තුන් වේලේ පිළිතක් භික්ෂුන් වහන්සේලාට කියලා කරගන්නේ කියලා. ඒකට හේතුව මොකද? භික්ෂුන් වහන්සේලා ඒ වෙනුවෙන් කැප වෙච්ච පිරිසක්. ඒ කැප වෙච්ච පිරිසට ඒ බලයේ ශක්තිය තියෙනවා. අපි પરම්පරා ගානක්ම මන්ත්‍ර ගුරුකම් කරන පාරවා. මගේ ගම පිටිගල කියන ගම එල්පිටියේ ප්‍රදේශයේ 100%ම පිරිත් කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන පාරවක්. මොකද හේතුව
ඒ ගමේ තියෙන පත්තිනි දේවාලයේ භාරකරුවා අපි. ඒ විතරක් නෙමෙයි මම නිතරම ඔබට සඳහන් කරන දෙයක් තමයි යම්කිසි කෙනෙකුට මෙය පිහිටලා තියෙනවා නම් ඒ පිහිටන්න ක්‍රම තුනක් හස්තරේකාවේ තියෙනවා. එකක් තමයි අතේ තියෙන ඕන දබරගිල්ල යට යම්කිසි රේකාවක්. මොකද ඒ රේකාවට කියන්නේ රින් ඔෆ් සොලමන් කියලා. සොලමන්ගේ මුද්ද කියලා. දැන් මේ අතක සොලමන්ගේ මුද්ද කියන එක මගේ අතේ තියෙනවා මෙතන. මේ සොලමන්ගේ මුද්ද තියෙනවා නම් ඇඟිල් මහපට ඇඟිල්ල වී ඇටේ ලක්ෂණයේ තියෙනවා නම් හෘදේ රේකාවත් ශීර්ෂ රේකාවත් අතර කතිරයක් තියෙනවා නම් ඒකට කියනවා গুপ্ত කතිරේ කියලා. গুপ্ত කතිරේ සොලමන්ගේ මුද්ද මේවා තියෙන කෙනෙකුට තමයි මේවා පිහිටන්නේ. දැන් ඇත්තටම ව්‍යාපාර හැටියට විවිධ දේවල් කරන අය ඉන්නවා. ඒ ව්‍යාපාර හැටියට කරන දේවල් වලට එක්තරා විදියක අපි දොස් කියන්නේ නැහැ. නමුත් යමක් කරනකොට ඒ කරන දේ අනිත් අයට ප්‍රතිඵල දෙන්න. ඇත්තටම ඔබ කැමති වෙනවා ඔබේ අපලයට මුද්දක් දාන්න. ඔබ කැමති වෙනවා ඔබේ අපලයට යන්ත්‍රයක් දාන්න. දැන් මුද්දක් දානවා නම් මම ඔබට පෙන්නනවා මෙන්න මේ වගේ මැණික් ගල් ටිකක්. පොඩි මැණික් ගල් ටිකක් සොයා ගන්න ඕන මැණික් ගලක් සොයා ගන්න ඕන. ඒ මුද්දක් පාවිච්චි කරන්න ඕන. ඒ මුද්ද පාවිච්චි කරන්නේ කොහොමද? දැන් ඔබට තියෙන්නේ සෙනසුරුගේ අපලේ නම්. ඒකට තියෙනවා සෙනසුරුගේ අපලේට කරන මන්ත්‍ර ගුරුකම් වගේ. ඒ මන්ත්‍ර ගුරුකම් වලට කියනවා අපි ශනි මෘත්‍යුංජය කියලා. නමෝ කියේ ශනි මෘත්‍යුංජය කියන එක 21 සැරයක්වත් කියලා තමයි මේ මුද්ද දාන්න ඕන. අපි ඊළඟට තියෙනවා ශනි මෘත්‍යුංජය කියන එක යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයේ අඩුම වශයෙන් 160 සැරයක් කරන්න ඕන. නැතුව මේක ඒ කරන එක කරන්න ඕනේ කොහොමද? අයිතිකාරයා ළඟ තියාගෙන. මේ මුද්දක් දානවා කියන එක දැන් මම දන්නවා මේ දවස්වල ලක්ෂ ගණන් වලටත් මුදු යනවා. නමුත් ඒක කරනවා නම් ඒක හොඳ ඔයා ඔබ දැනගන්න ඕන. ඔබ ළඟ තියාගෙන ඒක කරන්න. අපි ගත්තොත් රාහුගේ අපලයට තියෙනවා. දැන් රාහුගේ අපලයට මුද්දක් හරි අන්තරයක් හරි දානවා. එහෙනම් නමෝ සිද්ද නමෝ ආඝෝර සරස්වති දිෂ්ටි කියන එක කියලා ඊට පස්සේ රාහුට අවශ්‍ය වෙන මන්ත්‍රය පාවිච්චි කරන්න ඕන. ඒ මන්ත්‍රයේ අඩුම වශයෙන් 108 සැරයක්වත් කියලා තමයි ළඟ තියාගෙන ඒක තමයි කරන්න ඕනේ. ඒව නිසා මේ යම්කිසි යන්ත්‍ර මන්ත්‍ර ඔබ ගුරුකම් කරගන්නකොට මතක තියාගන්න ඔබ ළඟ තියාගෙන ජීවම් කිරීමෙන් පමණයි ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව යම්කිසි තැනක මම කරා මෙච්චර වෙලා කරයි කියන එක මොකද හේතුව ශක්තියෙන් ඇතුල් කරන්න ඕන. ශරීරයට යම්කිසි ශක්තියක් බලයක් ඇතුල් කරන්න ඕනේ. කොහොමද ඒක ඇතුල් කරන්නේ? ඒක ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ අයිතිකාරයට අපි අහලා තියෙනවා ඔබ දන්නවනේ. ඔබ දන්නවා මේ තරංග ශක්තිය. දැන් අපි මේ කතා කරනකොට මේ ශක්තියන් අනිත් අයට ඇතුල් කරන්න පුළුවන්. හැබැයි ළඟ ඉන්නවා. ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් නෙමෙයි. එහෙම නැත්නම් ගොඩාක් එකට තියලා. යන්ත්‍ර 10ක් 15ක් එකට තියලා කරන මන්ත්‍රයක් නෙමෙයි. යම්කිසි ශක්තියක් ඇතුල් කරගන්න නම් ඒ ශක්තිය ඇතුල් කරන අයිතිකාරය ළඟ සිටියේ යුතුමයි. ඒක තමයි හොඳටම තේරුම් ගන්න ඕන දේ. එහෙම තමයි මේ යමක් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි විවාහය පිළිබඳව ගත්තාම නම් විවාහය පිළිබඳව තමමුත් ඒකට උනන්දුවක් වෙන්න ඕන. මේ කේන්දරය ගැලපෙන්න ඕන, ග්‍රහපීඨීම ගැලපෙන්න ඕන, අතේ දරුණු විවාහ රේඛා කැඩිච්ච නැති වෙන්න ඕන. විශේෂයෙන් මම ඔබට පෙන්වපු අර විවාහ රේඛාව මේ නැවතත් පෙන්වනවා. මේ විවාහ රේඛාව කෙලින්ම හෘදේ රේඛාවට වැදිලා නම් ඒක භයානක දෙයක්. තව දෙයක් තියෙනවා. හුඟක් වෙලාවට දෙදෙනා අතර ආරවුල් ඇති වෙනවා. මේ ආරවුල් ඇති වෙනකොට ඔබ බලන්න ඕන දැන් විවාහ වෙන එක්කෙනාගේ අතනම් බලන් ටිකක් අමාරු වෙනවා. නමුත් විවාහ රේඛාවෙන් තියෙනවාද හෘදේ රේඛාව කියන එක. මම මේ පෙන්නන හෘදේ රේඛාවෙන් රේඛාවක් විවාහ රේඛාව මතට වැටෙනවාද කියලා. හෘදේ රේඛාවෙන් රේඛාවක් විවාහ මතට වැටෙනවා. විවාහ රේඛාව හෘදේ රේඛාවට එන එක නෙමෙයි. හෘදේ රේඛාවෙන් රේඛාවක් විවාහ රේඛාව පැත්තට වැටෙනවා නම් ස්වාම පුරුෂයාගෙන් නිතරම පහර කෑම වලටක් වෙනවා. ස්වාම පුරුෂයාගෙන් මේ පහර කෑම වලට ලක් වෙන එම නැත්තම් දරුණු ස්වාම පුරුෂයෙක් දරුණු භාර්යාවක් හම් වෙන අයට තමයි මෙන්න මේ විදියට හෘදේ රේඛාවෙන් රේඛාවක් විවාහ රේඛාව මත යන්නේ. මේ නිසා මරණයටපත් වෙන්න පුළුවන්. ඒක නිසා මෙහෙම එකක් තියෙනවා නම් ඔබ දැඩි ලෙස ප්‍රවේශම් විය යුතුයි. අද දවසේදී අපි සිද්බඳ රේඛා විශේෂ විද්වත් කතික අතරින් බොහෝ කරුණු කතා බහ කරමින් සිටිනේ. විශේෂයෙන්ම කෙනෙක්ගේ විවාහ ජීවිතය සාර්ථකමත් කර ගැනීම හෝ අසාර්ථකමත් භාවයට පත්වීම යන මේ කරුණු හස්තරේඛාවන් පරීක්ෂා කිරීම තුළින් සිදු කරන්නට හැකිය පුළුවන් ද කියන කරුණු තමයි අපි ඉස්සරහට දේනාච්ච මැතිතුමන් සමගින් කතා බහ කරමින් සිටින්නේ.
අද දවසේදී අපි තවත් බොහෝ දේ කරුණා කතා කරන බලාපොරොත්තු වෙන පොරොන්දම් පරීක්ෂා කිරීම තුළින් ඒ වගේම කෙනෙක්ට ආගමානුකූලව ධර්මානුකූලව කොහොමද ජීවිතයක් ගත කරන්නේ මේ හස්ත රේඛාවන් තුළ සටහන් වී තිබෙන්නේ ඒ වගේම කෙනෙක්ගේ අපලවලට නැත්තම් ග්‍රහ අපලවලට කරදර බාධක දුරු කරන්නට මහපොළවෙන් ලබා ගන්නා වූ මෙනික් උපයෝගී කරගෙන පළඳින මුදු කොහොමද මුද්දා පළඳින්නේ කොහොමද මුද්දා නිර්මාණය කරගන්නේ කොහොමද මෙනිකක් තමන්ලක තබා ගන්නෙ මේ කරුණුත් අපි අද දවසේදී හස්ත රේඛා තුල නැත්තම් විශේෂ සිද්බඳි රේඛා විශේෂ විද්වත් කතිකාවතුන්ින් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමන්ගේ නිවස දෙවලොවක් බවට පත් කරගන්නේ කොහොමද? වගේම දරුවන්ගේ ජීවිතය යහපත් කරගන්නේ කොහොමද? පවුලේ දියුණුව ඇති කරගන්නේ කොහොමද? මේ කරුණු සියල්ලක්මද සිද්බෙන්දි රේඛා තුලින් අපි කතා කරනවා. ඒ නිසා අපි ආරාධනා කරන ඔබට සිද්බෙන්දි රේඛා විශේෂ විද්වත් කතිකාව සමගින් නිරන්තරයෙන් එකතුවර හැටියට කෙටි විරාමයක් ලබා ගැනීමට මේ සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරු නැවතත් අපි හැමෙමු සිද්බෙන්දි රේඛා විශේෂ විද්වත් කතිකාව සමගින්. වසර ගණනාවක ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පයේ ඔස්සේ ලොව බලගත්ු රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදාකර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773255818 ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් ෆැට්නා සදහම් පැණය සතර බ්‍රහ්ම විහරණයන් කවරේද මෙව පැණයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නා වෙතින් වඩනා ත්‍යාග දිනා ගන්න ඔබේ තැපල් ප්‍රත මේ ලිපිනයට යොමු කරන්න ෆුඩ් ඇන්ඩ් නර්චර් පුත්තිලක සමාගම නොම්බර 106 6A දමහේන පාර අරලිය උයන දෙපාඩම පන්නිපිටිය නැතහොත් 330 දින දුරකථන අංකයට SMS කරන්න මගේ නම ප්‍රියන්තා සුභාෂිනි මං ආවේ බත්තරමුල්ලේ ඉඳලා ෆැඩ්න කියන්නේ දේශීය ආයතනයක් හැම මාසෙකම පෝය දවසේ ඉදිරිපත් කරන පැනේට පිළිතුරු එවලා මං වගේ ජයග්‍රහණය කරන්න කියලා ඔයාලටත් කියනවා විශ්මිත ප්‍රතිඵල ලැබෙන සබහාදාමේ යහගුණේ එලෙසින්ම ඔබ වෙත කිනන ෆැඩ්නා වසරේ විශිෂ්ටතම නැගීන කෘෂි ව්‍යාපාරයට හිමි ඇග්විස් රන් සම්මානයෙන් පිදුම් ළමයි ෆැඩ්නා ෂේප් අප් ටී බොන්න පටන් අරන් මාස දෙකක් වෙනවා බරක් කිලෝ 3ක් අඩු වෙලා ග්‍රීන් ටී අතර ඇක්ටිව් ග්‍රීන් ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් 303000 ටැක්සි කා කිලෝමීටරයක් රුපියල් 40ක් පමණයි කාර් වෑන් ලොරි කුලී රථ සේවාව සඳහා විමසන්න 0111 303000 මතක තබා ගන්න 303000 ලොව පිළිගත් සබා දහමේ යහගුණ සපිරි ආයුර්වේදයේ මහිමය ෆැඩ්නා ඩයබටි අතුරු ආබාධ නොමැති බව විද්‍යාත්මකවද සනාථ කරයි ෆැඩ්නා ඩයබටි අනාගතය ගැන හිතන බුද්ධිමතුන්ගේ තීරීම ඔබට අවශ්‍ය බෞද්ධ පොත්පත් අටපිරිකර බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා ඇතුළු සියලුම පූජා භාණ්ඩ එකම වහලක් යටින් ලබා ගන්න. ජයෝදා පොත් මැදුර මහරගම ධර්මායතනයේ අසල සහ බෙල්ලන්විල රජමහා විහාරයේ අසල. නුවණින් ආලෝකයේ දකින්නට ජයෝදා පොත් මැදුරට ඔබත් අදම පිය නගන්න. ඔබගේ සියලු ජ්‍යොතිෂ සේවාවන් සඳහා අජිත් ලොකුගේ ජ්‍යොතිෂ සේවය ජයවර්ධනපුර ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු දුරකථන අංක 0778892039 0111430127 විශ්වාසවන්ත සේවය ජ්‍යොතිෂවේදී අජිත් ලොකුගේ බුදුන් උපන් භාරත දේශයේ අසිරිමත් වන්දනාවකට ඔබත් එක්වන්න සියලු පහසුකම් සමගින් ආරක්ෂාව ටෙම්පස් ටවුන් සංචාරකයෝ කළුබෝවිල මීළඟ සංචාරය කාව්‍ය විචාරද පූජ්‍ය දීගල පියදස් හිමියන් මෙහෙවන විශේෂ වැඩසටහන් සමගින් ඔබත් මේ සංචාරය සඳහා එක්වන්න අදම අමතන්න දුරකථන අංක 0774 0599 475 0723 461 102 0111 5 948 400 ටෙම්පස් ටවුන් සංචාරකයෝ කළුගෝවිල ජෝතිර්වේදය හා හස්ත රේඛා තුලින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න
වසර 42ක පළපුරුදු දේශමාන සෙනරත් ඊනාරච්චි මහතා හමුවන්න. එළපෙට කමේ අසිරිය ඔබත් අත්විඳින්න. බෙතිස්දා ආයුර්වේද නිවස මානවේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. දුරකථන අංක 0717 605 773 0111 35 603 දේශීය වෙදකමට නව අරුත. බෙතිස්දා ආයුර්වේද නිවස. ෆ්‍රෙඩ්නා වසරේ විශිෂ්ටතම නැගීන කෘෂි ව්‍යාපාරයට හිමි. ඇග්විස් රන් සම්මානයෙන් පිදුම් ලබයි. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. දුරකථන අංක 0712 539 302. ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන්. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. රාමෙන් අනතුරු නැවතත් අප ඔබ හා එකතු වන්නේ සිත් බැඳරේකා විශේෂ විද්වත් කතිකාව සමගින් අපි කතා බහ කරමින් සිටින්නේ සිත් බැඳරේකා ජ්‍යොතිෂ ආයතනයේ නිර්මාතෘ වගේම හස්තරේකා විශේෂඥ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු සෙනරත් ලේරාච්චිමැතිවන් සමග එතුමන් වේද පුවත්පත් තරහය වගේ විවිධ ජනමාධ්‍ය හරහා බෙහෙවින් ඔබට කරුණු කාරණාවන් කියමින් දැනුවත් කරන එවගේ බොරු අනාවැකි නොකියන සහ යථාර්ථවාදීව සත්‍යවාදීව මේ ශාස්ත්‍රය ඉදිරියට ගෙන යන්න මෙහෙවරක් සිදු කරන චරිතයක් විදිහට සෙනරත් ලේනාච්චිමැතිවන් සඳහන් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. අපි සෑම පුරපසර සප්පුන් පොහෝ දිනක මේතිවන් සමගින් මේ කරුණු කාරණාවන් ඔබට කියන්නේ ඔබට මුලාවේ නොමැටි විශේෂයෙන්ම ඔබට හරියන ගැළපෙන ආකාරයට ජ්‍යොතිෂ පිළිබඳව හස්තරේකා පිළිබඳව දැනුවත් භාවය ලබා ගැනීම සඳහායි මේ කටයුතු අපි නිරන්තරයෙන් කතා බහ කරන්නේ. රියාචිමැතිතුමනි අපිට පැහැදිලි කිරීමක් කරන්න හස්තරේකාවත් පරීක්ෂා කිරීම තුළින් තමන්ට ලැබෙන සහකරුව කොහොමද හොයාගන්නේ? තමන්ට මොන වගේ තැනක්ද හම් වෙන්නේ? නැත්තම් තමන්ට මොන වගේ සහකාරියක්ද නැත්තම් සහකරුවෙක්ද හම් වෙන්නේ? මේ කරුණුත් පරීක්ෂා කරන්න පුළුවන් කමක් තිබෙනවද මේ අතක් පරීක්ෂා කිරීම තුළින්? මම සඳහන් කළා හස්තරේකාවේ ස්ථාන හතක් තියෙනවා කියලා විවාහ සහකරු හෝ සහකාරිය හම්බෙන තැන් පෙන්වන. ඒක අපිට මේ වගේ වැඩසටහනකින් නෙමෙයි, මං හිතන්නේ වැඩසටහන් 10ක් විතර ගෙනිලා තමයි විග්‍රහ කරන්න වෙන්නේ. නමුත් අද අපිට තියෙන කාල වේලා හැටියට මම ඔබට පෙන්වන මෙන්න මේම දේ. ඔබගේ අතේ හෘදේ රේඛාව, එහෙම නැත්නම් ඇඟිලි ආසන්නයේ තියෙන රේඛාව තමයි හෘදේ රේඛාව. මම මේ රේඛාව පෙන්වනවා. මෙන්න මේ හෘදේ රේඛාව යම්කිසි කෙනෙකුගේ අතක ගිහිල්ලා තියෙනවා නම් මැද ඇඟිල්ලට, මේ මැද ඇඟිල්ලට හෘදේ රේඛාව ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම විවාහය සිද්ධ වෙන්නේ තමන්ට වැඩිය ගොඩාක් වැඩුමල් කෙනෙක් එක්ක. එක්තරා විදිහක පොතක ඒ කියන්නේ සඳහන් කරනවා මේ වගේ රේඛාවක් තියෙන ගැහණු ළමයෙක් ආවා කියලා. ඒ ගැහණු ළමයෙන් ඇහුවා කියලා ඔබේ ස්වාමි පුරුෂයාගේ වයස ඔබට වැඩිය අවුරුදු 30ක් වැඩිද කියලා. එතකොට ඇය සත්‍ය බව පිළිගත්තා. දැන් මේ වගේ රේඛාවක් තියෙනකොට, මේ වගේ රේඛාවක් තියෙන කෙනෙකුට හම් වෙන්නේ තමන්ට වැඩිය ගොඩාක් වයසින් වැඩි කෙනෙක්. අපි හිතමු ඔබට ඒ කියන්නේ ස්ත්‍රියගේ අතක හෝ කාගේ හරි අතක තියෙනවා නම් මෙන්න මේ විදිහට, එහෙම නැත්නම් හෘදේ රේඛාව ගිහිල්ලා ගුරු මණ්ඩලයේදී පහටට නැවෙනවා. ඇඟිලි පැත්තට නෙමෙයි, හෘදේ රේඛාව ගිහිල්ලා ගුරු මණ්ඩලයේදී පහටට නැවෙනවා නම්, එහෙම නැත්නම් ශීර්ෂ රේඛාව පැත්තට නැවෙනවා නම්, එහෙම නැත්නම් තවත් ඔබට තේරෙන විදිහට හෘදේ රේඛාව ගිහිල්ලා මහ දබර ගිල්ල යටදී පහළට නැවෙනවා නම්, එයා විවාහ වෙන්නේ එයාට වැඩිය යම් කිසි දෙයකින් අඩුවක් තියෙන කෙනෙක් එක්ක. ජාතිය වෙනස්, ආගම වෙනස්, වයස වෙනස්, මොකක් හරි අඩුවක් කියලා අපි සම්මතයේ තියෙනවනේ අඩු. අපි මේ අඩු කියන අපි දිගන්නේ බුද්ධ ධර්මයේ ඇතිද. නමුත් යම් කිසි අඩුවක් තියෙනවා කියලා සමාජ සම්මතයේ තියෙන කෙනෙක් හම්බ වෙන්නේ මේ වගේ රේඛාවක් තියෙනකොට. ඊළඟට අහනවා අනිත් ප්‍රශ්නය, කොහෙදිද හම්බේ, කොහොමද බඳින්නේ, ප්‍රොපෝසල් එකෙදි බඳින්නේ? මේක නිතරම අහන ප්‍රශ්නයක්නේ. දැන් ඔබ යනවා උත්සව ශාලාවකට, ඔබ යනවා එහෙම නැත්නම් වන්දනා ගමන, ඔබ ඒක ඇත්තටම පාමිස්ටි පෝල් කියන පොතේ පෙන්නන්නේ වෙහිකල් එකදී හම්බෙනවා කියලා. නමුත් වෙහිකල් එකදී හම්බෙනවා කියන එක මගේ අත්දැකීම උඩ ඒකත් තියෙනවා. නමුත් වැඩිය තියෙන්නේ වෙහිකල් එකකින් හම්බෙනවට වැඩිය
වැඩි තියෙන්නේ මෙන්න මේ විදියට තියෙන රේඛාවක්. මම ඔබට පෙන්නනවා. දෛව රේඛාවට චන්ද්‍ර මණ්ඩලයේ සිටින රේඛාවක් සම්බන්ධ වෙනවා නම් දෛව රේඛාව තමයි මේ පහලේ අපි ඔයගොල්ලෝ ධන රේඛාව කියලා කියන්නේ. ධන රේඛාව කියන එක අපි හඳුන්වන්නේ දෛව රේඛාව වෙනතම් ෆේට් ලයින් කියලා. එහෙම හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන එක්කෙනාට අතර මගදී හමු වෙච්ච කෙනෙක් එක්ක ඔය ක්ලාස් එකේදී හම්බ වෙලා අපේ පැත්තේ නම් කළුතර පාලම හරියදී හම්බ වෙලා ඒ වගේ තැනකදී නැත්තම් අනුරාධපුරේ හරි කොතකෝ හරි වන්දනාව ගිය වෙලාව හම්බ වෙලා තේන එහෙම නැත්තම් අතර මගදී හම්බ වෙච්ච කෙනෙක් මට මේක හම්බ වෙලා තියෙනවා මුගක් වෙලාවට මෙහෙම දෛව රේඛාව චන්ද්‍රමණ්ඩලයේ පැත්තෙන් එන හම්බ ඒක සම්බන්ධ වෙච්ච අය විශේෂ උත්සව අවස්ථාවක දැන් අපි ආවම ඔබට ඔබේ භාර්යාව හම්බ වුණේ වෙඩින් එකේදී කියලා. දැන් ඒක හිතලා බලන්න ඕන කොතෙන්ද හම්බ වෙච්ච කියලා. අතේ තියෙන්නේ අතරමඟදී හම්බ වෙච්ච කෙනෙක් කියලා. දැන් යම් කිසි ඊළඟට අපි තව එකක් ඔබට පෙන්නනවා. දැන් ඊටාම දැන් අතරමඟදී හම්බ වෙච්ච කෙනාව හම්බ වෙනවා. හම්බ වුණාට ඒක පවතින්නේ නැහැ. ඒක පවතින්නේ නැහැ. ඒ පවතින්නේ නැත්තම් ඔබගේ පවතින්නේ නැති එක තමයි අපි මේ පෙන්වන්නේ. මොකද්ද අතරමඟදී හම්බ වෙනවා ඒ එහෙම නැත්නම් ඒ දෛව රේඛාවට සම්බන්ධ වෙන රේඛාව දෛව රේඛාව කපාගෙන යනවා දෛව රේඛාවට සම්බන්ධ වෙන රේඛාව දෛව රේඛාව කපාගෙන යනවා නම් ඒක හොඳ නැති පිහිටීමක් ඒ දෛව රේඛාව කපාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගෙන් ලාභ ප්‍රයෝජනයක් අරගෙන එහෙම නැත්නම් තමන්ව යම්කිසි වැරදි දෙයකට යොමු කරගෙන අතහැරීමක් තමයි කපාගෙන යනවා නම් එහෙම යම්කිසි කෙනෙකුගේ අතක තියෙනවා නම් ඇය හෝ ඔහු ප්‍රවේශම් ගිය යුතුයි විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ප්‍රවේශම් ගිය යුතුයි විරුද්ධ පාක්ෂය කියන්නේ මේ ආණ්ඩුවේ විරුද්ධ පක්ෂ නෙවෙයි ස්ත්‍රී පුරුෂ එතකොට අනිත් එක තමයි යම්කිසි කෙනෙකුගෙන් එන ජීවන රේඛාව පැත්තෙන් දැන් අපි කිව්වා සම්බන්ධතාවයක් අතරමඟදී හම්බෙලා කොමයි අපි ප්‍රේම සම්බන්ධයකින් වෙන එකක් සිදු වෙන්නේ ප්‍රේම සම්බන්ධයක් කියලා දෝ යෝජනාවකින් සිදු වෙනවා නම් ඒක තමයි ජීවන රේඛාවෙන් එන රේඛාවක් ජීවන රේඛාවෙන් එන මෙන්න මේ විදිය රේඛාවක් දෛව රේඛාව අතර සම්බන්ධ වීම මේ ජීවන රේඛාවෙන් එන රේඛාවක් දෛව රේඛාව අතර සම්බන්ධ වෙනවා නම් ඒ සම්බන්ධ වීමෙන් සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම යෝජනාවකින් විවාහයක් අපි හිතමු මේ යෝජනාව කියන්නේ ගැහණු ළමයෙක් කියලා කාන්තාවක් කියලා දැන් කාන්තාවක් විසින් ගෙන යෝජනාවකින් නම් විවාහය සිද්ධ වෙන්නේ ඒ රේඛාව තියෙන්නේ ජීවන සිකුරු මණ්ඩලයේ තුලින් එන රේඛාවක් තමයි සිකුරු මණ්ඩලයේ තුලින් එන රේඛාවක් තමයි දෛව රේඛාවට සම්බන්ධ වෙන්නේ. අපි මෙහෙම යෝජනාවක් ගෙනාවා. යෝජනාව ගෙනල්ලා හැමදාම කියනවා බඳින්නේ හෙට කියලා. අර කියනවානේ බාරගිරි දෝෂය කියලා. හැමදාම පරක්කු වෙනවා. හැමදාම කියනවා හෙටයි කියලා. එහෙමනම් මේ චන්ද්‍ර මණ්ඩලයේ පැත්තෙන් එන රේඛාව හෝ එහෙම නැත්නම් සම්බන්ධයක් ඇතිවීමෙන් ඒක එහෙම නැත්නම් ජීවන රේඛාවෙන් එන රේඛාව හෝ දෛව රේඛාවට සම්බන්ධ නොවි දෛව රේඛාව දිගේ කෙලින් ඉහළට ගමන් කරනවා නම් ඒක ඉතාම භයානක දෙයක්. එයා හැමදාම විවාහය පරක්කු කරනවා. හැමදාම විවාහය ගැන කතා කරනකොට හෙට කරමු කියනවා. මේ හෙට කියන දවස උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඔබගේ අතේ චන්ද්‍ර මණ්ඩලයේ පැත්තෙන් එන රේඛාවක් හෝ ජීවන රේඛාව පැත්තෙන් එන රේඛාවක් හෝ දෛව රේඛාවට එහෙම නැත්නම් ඔබ දන්න විදිහට ධන රේඛාවට සම්බන්ධ වෙන්න ඇවිල්ලා සම්බන්ධ නොවි යනවා නම් ඉදිරියට ඒකෙන් තේරුම් ගන්න එහෙමනම් ඔබට ප්‍රවේශම් විය යුතු වෙනවා ඒ ගැන ටිකක් හුඟක් කල්පනා කරන්න වෙනවා යම් කිසි කෙනෙකුගේ අතක ජීව මේ දෛව රේඛාවට එන රේඛාවක් එහෙම නැත්නම් දෛව රේඛාවට ජීවන රේඛාවෙන් එන රේඛාවක් හෝ චන්ද්‍ර මණ්ඩලයෙන් එන රේඛාවක් හෝ මේ විදිහට කිට්ටු වෙලා නැවතුණා නම් ඒ කිට්ටු වෙලා නැවතුණා නම් ආදරය කළා විවාහ වෙන්න ලැහැත්ති කළා විවාහය කඩාකප්පල් වෙනවා මෙන්න මේක නිසා තමයි අපි කියන්නේ මේ වෙනස් කළ යුතුයි මේ තේරුම් අරගෙන කල්පනාගෙන් වෙනස් කරන්න ඕන කොහොමද ඒක වෙනස් කරන්නේ ඒක වෙනස් කරන්න තියෙන ක්‍රමය තමයි ආගමික ශක්තිය ඇති කර ගැනීම ආදරයට වඩා ඔබගේ ජීවිතයේ ආදරය කියන එක වැදගත් දෙයක් නමුත් ආදරයේ මුලින් මුලා වෙන්නේ නැතුව කේන්දරේ පදනම් කරගෙන විවාහ වෙන්න දැන් මේ කේන්දරේ පදනම් කරගෙන විවාහ වෙන්නේ නැතුව විවාහ වෙන අයත් ඉන්නෝනේ වෙනත් ආගම් වලත් ඉන්නෝ වෙනත් රටවල්ලත් ඉන්නෝ ඒ ඒගොල්ලොත් හොඳින් ඉන්නවයි කියලා කියනවනේ එහෙනම් මොකටද කේන්දරේ බලන්නේ කියලා අහනවා. එහෙනම් මොකටද ගහපීඩීම් බලන්නේ කියලා. ඉතින් කොහොමද ඒගොල්ලෝ බඳින්නේ? දැන් අපේ සංස්කෘතිය මේ දේශීය සංස්කෘතිය මේ ආසියානු සංස්කෘතිය. දැන් ඔය ප්‍රශ්නෙට හොඳම උත්තරයක් තියෙනවා
අපේ ලංකාවේ ජීවත් වෙන හැම ආගමකම මේ සංස්කෘතියත් එක්ක ඉන්නේ. අපිට පුළුවන්කමක් නැහැ වෙනත් බාහිර ගැහණු ළමයෙක් එක්ක හෝ පුරුෂයෙක් එක්ක හෝ ටික කලක් ජීවත් වෙලා බලන්න මේක හොඳද කියලා. දැන් බටේර රටවල් වල මේ දැන් මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි පැහැදිලිවම තේරුම් ගන්න බටේර රටවල් වල විවාහ වෙන්නේ නැහැ. ඒකට ජීවත් වෙනවා. සමහරවල් දරුවොත් හම්බුනෙන් පස්සේ විවාහ වෙන්නේ. ඒ සංස්කෘතිය නෙමෙයිනේ අපි ළඟ තියෙන්නේ. එන්නේ ඒක නිසායි කේන්දර බලන්න කියන්නේ. ඒක නිසායි පොරොන්දම් බලන්න කියන්නේ. ඒක නිසායි ග්‍රහ පීඨීම් බලන්න කියන්නේ. නැත්තම් මේ පොරොන්දම් බැරිම ග්‍රහ පීඨීම් බැරිම නැතුව තර්කයක් ඉදිරිපත් කරන්න ඕන. යම් කිසි තර්ක ඉදිරිපත් කරනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ඉදිරිපත් කරන තර්කයට පැහැදිලි පදනමක් තියනවා කියලා. ඒක නිසා මේ තමයි අපි පොරොන්දම් බලන්න කියන්නේ. ඒක තමයි අපි ග්‍රහ පීඨීම් බලන්න කියන්නේ. ඒක තමයි අපි දන්න කෙනෙකුට කියලා බලන්න කියන්නේ. ඇත්තටම බොහොම අවස්ථාවලදී දැන් මේ ගැහණු ළමයා සහ පිරිමි ළමයා දෙන්න එකට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා අපේ මේ කාර්යාලයට. එකට ඇවිල්ලා තීරණ කළ දුන්නාම ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ මේ ඊයේ සිද්ධ වුණා. හැමදාම සිද්ධ වෙන දෙයක්. මොකද හේතුව ඒ තරම් උගත් ළමයි ඉන්න පිළි රටක් අද දැනුමත්කමක් තියෙන ළමයි ඉන්න රටක්. මෙන්න මේක තමයි වැරද්ද කියලා තීරණ කළ දෙන්න ඕන. දැන් මොකද්ද වැරද්ද? දැන් වැරද්ද මොකද්ද කියන එක මෙන්න මේ විදිහට තේරුම් කරන්න පුළුවන්. මොකද්ද වැරද්ද කියන එක? කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා. දැන් බලන්න යම්කිසි කෙනෙකුගේ අතක හෘදේ රේඛාව දෙකට කැඩිලා නම් හෘදේ රේඛාව දෙකට කැඩිලා නම් ආදරේ වේදනාවකටපත් වෙනවා. හෘදේ රේඛාව දෙකට කැඩුනා නම් ආදරේ වේදනාවකටපත් වෙනවා. ඉතින් ඒක වළක්වන්න පුළුවන් කොහොමද? ඒක වළක්වන්න පුළුවන්කම තියෙන්නේ ඒක තේරුම් අරගෙන මේ ආදරේ තියෙන එක පැත්තකින් දියලා පොඩ්ඩක් යහපත් කෙනෙක් එක්ක යහපත් ගහ පීඨීමක් තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න ඕන. ඒක තමයි එතෙන්දී තියෙනදී පැහැදිලි වෙනව මතක තියාගන්න දෙයක් තියෙනවා. මෙන්න මේක. මම ඔබට දැන් පෙන්නනවා යම්කිසි ලක්ෂණයක්. ඒ ලක්ෂණේ තියෙන කෙනා මේ දැන් සතියකට ඉස්සෙල්ල මෙහෙට ආවා. පුරුෂබ ලග්න කේන්දරයක් ශනි කුජ සිකුරු එකට ඉන්නවා. මේ තේන්දරේ තමයි පෙන්නන්නේ. පුරුෂබ ලග්න කේන්දරයක ශනි කුජ සිකුරු එකට ඉන්නවා. මේ වෘෂභ ලග්න කේන්ද්‍රයක් නෙමෙයි මොන ලග්නයක කේන්ද්‍රය නමේ කොටුවේ ඉන්නේ. නමේ කොටුවේ ඊටාම හොඳ තැනක් මකර රාශිය. මකර රාශිය ඔබට තේරුම් ගන්න ශනිටත් හොඳයි කුජටත් හොඳයි. මේ ශනි කුජ සිකුරු දෙතුන් දෙනා එකට හිටියාම ඒකට අර සිකුරු කියන්නේ කවුද? ගැහණු ළමයි කියලා හිතා ගන්න සිකුරු කියන්නේ. ශනි කියන්නේ වයසක මහල්ලෙක්. කුජ කියන්නේ දඩබ්බරේ. මේ තුන් දෙනාගේ එකට සංයෝගය හරි නෑනේ. නාකි මිනිහෙකුත් එක්කත් ඉන්න බෑ ගෑනු ළමයට දඩබ්බරෙක් ඉන්නන්ද. ඒ නිසා මේ සංයෝගයේ දිහා බලලා තේරුම් ගන්න මේ ආදරේ වේදනාවට ලක් වෙනවා. ඇත්තට මේ ආපු ඒ ළමයාගෙන් මං අහපු කතාව තමයි ඔබගේ මව්පියන් සමග සුහද සම්බන්ධයක් තියෙනවද? නෑ. ඔබගේ සහෝදරයන් අතම නෑ. ඔබ හිතනවාද ඔබ තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා? ඔව් මම තනියමනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ මානසික ශක්තියක් ඔබ මානසික විකෘතිතාවයක් තියෙනවා. අපිට මේ ශනි කුජ මේ යෝගයේ පිටිබඳව කතා කරනකොට මෙහෙම යෝගයක් තියෙන කෙනෙක්ට විවාහ වෙන්න ඕන ඒ වගේ යෝගයක් තියෙන කෙනෙක්. කුජ ශනි දෙදෙනා එකම රාශියක පිහිටීම විතරක් නෙමෙයි මෙතෙන්දි තියෙන්නේ. මෙතෙන්දි තියෙන්නේ කුජ ශනිත් එක්ක සිකුරු ඉන්නවා. ඒ කුජ ශනිත් එක්ක සිකුරු හිටියාම එහෙම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඇත්තටම එහෙම කෙනෙක් එක්ක විවාහ වුණොත් විතරයි හොඳ වෙන්නේ. නමුත් නිතරම ආදරේ වේදනාවලට පත් වෙනවා. අපි මේව ගැන පන්ති පවත්වනවා. අපි මේව ගැන තේරුම් කරලා දෙන දේශන පවත්වනවා. අපි මේව ගැන උගාක් මහන්සියලා කටයුතු කරනවා. මොකද එහෙම කටයුතු කරන්නේ? දාද මේ පුන් පොහේ දවසේ මං හිතනවා අපිට නිතරම ලොකු පින්කමක් එනවා. මොකද ඒ පින්කම? අපි මේ විවාහ ජීවිත කඩාකප්පල්ීමේ වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ඔබට දෙන්නේ. මේකත් එක්තරා විදිහක දේශනයක්. එක්තරා විදිහක යමක් තේරුම් කළ දීම දේශනයක්. දැන් මේ දේශන මාලාවක් අපි පවත්වනවා. මේ දේශන මාලාව පවත්වන්නේ දවස අපි ඉරිද දවස්වලට හැම ඉරිදම දවල් 10 ඉඳලා 12 වෙනකන් එහෙම දේශනයක් කරනවා. 10 ඉඳලා 12 වෙනකන් මේ කාර්යාලයේ ඉඳලා කඩවත නුවරපාරේ 296 කියන ස්ථානයේ කරනවා. ඒ කාර්යාලයේ එතෙන් දේශනේ පවත්වලා විතරක් නෙමෙයි ඒ දේශන 12ක් අඩංගු කැසට් පතයක් අදව තියෙනවා. ඒ දේශන 12 කියන්නේ පැය 24ක කාර්යයක් අහන්න පුළුවන්. ඒ කැසට් පත්‍රයත් එක්ක අපි මේ තමයි එය මේක ඔබට සිත් බැඳි රේඛා ඔබට ඉදිරිපත් කරනවා. මේක ඔබට අහන්න පුළුවන් නම් ඉතාම වටිනවා. මේක ඔබට අහන්න පුළුවන් නම් ඉතාම ඔබට පුළුවන්කම තියෙනවා ටික කාලයක් යනකොට හස්ත රේඛා පිළිබඳව ප්‍රබල දැනුමක් ලබා ගන්න.
ඔබට පුළුවන්කම තියෙනවා ටික කාලයක් යනකොට ජ්‍යොතිෂය පිළිබඳව ප්‍රබල දැනුමක් ලබා ගන්න. ඔබට ගෙදර ඉඳලාම කරන්න පුළුවන්. මේක අහනකොට මේකට ඔබ පොතකුත් දෙනවා. මේ පොතේ තියෙනවා අපේ මේ සම්පූර්ණ පාඨමාලාව. මේ පොතේ තියෙනවා සම්පූර්ණ පාඨමාලාව. මේ පාඨමාලාව අපි ගිය පොයේ දවසෙත් ඔබට ඉදිරිපත් කරා. අපිට ඒක ලැබਿੱත් ප්‍රතිචාරය ඉතාම ඉහළයි. මෙන්න මේ ඔබ ගන්න. මේ ඔබ මිලදී ගන්න. ඔබ මිලදී අරගෙන ඔබට හැබැයි අපේ පන්තියට එන්න පුළුවන් නම් මිලදී ගත්තේ නැතුනට කමක් නැහැ. පන්තියට එන්න බැරි අයට ඈත ඉන්න අයට මේ හස්තරේකා පිළිබඳව ප්‍රබල දැනුමක් ලබාගෙන අපි මේ සඳහන් කරපු දේවල් ලබාගෙන ඔබගේ විවාහය යහපත් කරගන්න. ඒ වගේම ඔබට යම්කිසි රෝගයක් තියෙනවා නම් ඒ රෝගයේ හැදීමට ප්‍රථම මේ රෝගයක් තියෙනවායි කියලා වෛද්‍යවරයාට කිව්ල පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. මේ පාඨමාලාව හරියට හදාරුවොත් ඔබට පුළුවන්කම තියෙනවා විවාහය ගැන විතරක් නෙමෙයි රෝග ගැන විතරක් නෙමෙයි ඔබට ධනවත් වෙන්න පුළුවන්ද කියලා. මොන වෙයින්ද ධනවත් වෙන්න පුළුවන්? ඉතින් ඇත්තට මේ තමයි විශේෂත්වය. මොකද හේතුව අපේ රටේ විශේෂිත ක්‍රම නේද? ජපාන් රටේ වගේ විශේෂිත ක්‍රම තියෙනවා ළමයෙකුට පුහුණුවක් දෙන්න ඕන කොයි පැත්තටද කියලා. අපේ රටේ අම්මා කියනවා පුතේ උඹ දොස්තර කෙනෙක් වයන් කියලා. තාත්තා කියනවා ඔබ ඉංජිනේරුවෙක් කියලා. කවුරු කතම්මල් තාත්තලා කියන්නේ නැහැ නේ ඔය අඩු රස්සාවක් කරන්න පුළුවන් කියලා. නමුත් ඒකට ගැළපෙනවද නැද්ද කියලා මේ පාඨමාලාව හැදෑරුවාම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ පාඨමාලාව හැදෑරුවාම පුළුවන්කම තියෙනවා වෛද්‍යවරයෙක් වෙන්න නම් ඔබගේ ඇඟිල්ල කොහොමද තියෙන්න ඕන, ඔබගේ කේන්දරය කොහොමද තියෙන්න ඕනේ කියලා. ඒ වගේම නීතිඥයෙක් වෙනවා නම් නීතිඥයෙක් වෙන කෙනෙකුගේ තියෙනවා විශේෂ රේඛාවක්. මේ වගේම නීතිඥවරු දැන් අපිට මේ පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඕ වෛද්‍යවරුන් ගත්තාම වෛද්‍යවරුන්ගෙන් 90%ක්ම 99%ක්ම මේ ඇඟිල්ල සමාන තත්ත්වයක තියෙනවා. මහබඩ ඇඟිල්ල සමාන තත්ත්වයක තියෙනවා. මහබඩ ඇඟිල්ල මැදින් මහත නැහැ. ඔබ වෛද්‍යවරු හම්බුනාම බලන්න මහබඩ ඇඟිල්ල කොහොමද තියෙන්නේ කියලා. මහබඩ ඇඟිල්ල මේ අපේ නැවෙනවා දෙකටම. වෛද්‍යවරුන්ගෙන් 80%ක්ගේ නැවෙන්නේ නැහැ. ඒ කියන්නේ චිත්ත ශක්තිය චිත්ත බලය තියෙනවා. ඒ වගේම ඉංජිනේරුවන්ගෙන් 80%ක් 90%ක්ම නැත්තම් ඔක්කොගෙම වගේ ඇඟිල්ල පැතලී. මේ තේරුම් මේ එය එක දෙයක් විතරයි මම සඳහන් කරන. මේකට මේ පාඨමාලාව ඉගෙන ගන්නවා නම් මේ පාඨමාලාව කටයුතු කරනවා නම් ඔබට වටිනාකමක් තියෙන්නේ. ඔබ ශාස්ත්‍රඥයෙක් වෙලා ඔබ මේ අතබලවල පලාපල කියන්න නෙමෙයි. ඔබගේ ජීවිතය හරිගස්ස ගන්න. ඔබගේ ජීවිතය හරිගස්ස ගන්න. ඔබගේ ජීවිතය හරිගස්සා ගැනීම සඳහා ඔබට අවශ්‍ය වෙන ශක්තිය බලය ලබා ගන්නට මේ පාඨමාලාව හැදෑරීමෙන් පුළුවන්කමක් තියෙනවා. මේ පාඨමාලාව අදාකරලා ඒ කටයුතු කරන්න. ඒකට ඇති වෙන අපලයක් තියෙනවා නම් අපරේද කර යුතු දේවල් බොහෝ රාශියක් තියෙනවා. එන්න 0.7 7 3 0.7 7 3 0.7 0.1 1 1 7 2 0 මේවට කතා කරන්න. මේවට කතා කරලා මීට අමතරව අපි අර පාඨමාලාව හදාරන අයට මේ පොත මිලදී ගන්න අයට විශේෂිත අංකයක් දෙනවා. ඒ විශේෂිත අංකය අපිට මෙතන කියන්න බෑ. ඒක විශේෂිත අංකය දෙන්නේ කාටද? ඒ පොත ගන්න කෙනාට. ඒ පොත ගන්න කෙනාට දෙන ඒ විශේෂිත අංකයෙන් ඔහුට දෙන වරප්‍රසාදයක් තමයි රාත්‍රී 7ත් 9ත් අතර. එහෙම නැත්නම් හැම පොය දවසකම උදේ 7 ඉඳන් රෑ 10 වෙනකම් මාත් එක්ක කතා කරන්න පුළුවන්. මම ඒගොල්ලන්ගේ අංකේ මගේ දුරකථනයට ඇතුල් කරගන්නවා. මන්ද ඒගොල්ලෝ කතා කරාම ඒගොල්ලන් අවශ්‍ය දේ තේරුම් කරලා දෙනවා. ඒගොල්ලන්ගේ පොතේ අපේ පොතේ තියෙන හැම දෙයක්ම තේරුම් ගන්න බැරි කෙනෙකුට තේරුම් කරලා දෙනවා. මේක මං හිතන්නේ හම් වෙච්ච විශාල වරප්‍රසාදයක් මේ පොත ගන්න කෙනෙකුට. ඒක නිසා කතා කරන්න, හම් වෙන්න, එන්න, පොතක් මිලදී ගන්න අපි තවදුරටත් ඔබට කරුණු පැහැදිලි කරලා දෙන්නම්. අදවසේදී සිද්බෙන්ද රේකා විශේෂ විද්වත් කතිකාවතුරින් බොහෝ කරුණු අපි කතා බහ කරා. විශේෂයෙන්ම කෙනෙක්ගේ විවාහ ජීවිතය සාර්ථකවත් කරගන්නේ කොහොමද? හස්තරේකාව නැත්නම් අත පරීක්ෂා කිරීම තුළින් කෙනෙක්ගේ සහකරුවා හෝ සහකාරිය තමගේ ජීවිතයට සොයා ගැනීමේ හැකියාවක් තිබෙනවද? ඒ වගේම ඒ ඔවුන් ගත කරන විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලු තත්ත්වයන්ගෙන් බාහිරව නැත්නම් ඉතාමත් යහපත්ව සුභවාදීව ගත කරන්න හැකියාවක් තිබෙනවද? ඒ පිළිබඳව කොහොමද අපි ගවේෂණය කරන්නේ, කොහොමද පරීක්ෂණ කරන්නේ? මේ සියලු කරුණු සිනා ලියාච්ච මැතිතුමන් විසින් මනා පැහැදිලි කරන ලැබ විශේෂයෙන්ම මතක් කරන එතුමන් ඔබට සුවිශේෂී අවස්ථාවක් උදා කරලා තියෙන. ඒ තමයි සියලුම
හස්තලේකා පිළිබඳ පාඨමාලාවට ඇතුළත් වන සියලුම නැත්නම් දේශන පොතක් හැටියට එතුමා නිර්මාණය කරලා තිය ඔබට පුළුවන් මේ පොත ඔබේ නිවසටම ගෙන්වා ගන්න. එින් දුරකථන අංක සටහන් කරගෙන කතා කරලා ඔබට පුළුවන් මේ ජ්‍යොතිෂ්‍ය වේදය විශේෂයෙන් හස්තරේකා විද්‍යාව නැත්නම් මේ හස්තරේකා සම්බන්ධ අවශ්‍ය කරන සියලු තොරතුරු මේ තුල තිබෙන. ඒ වගේම විශේෂයෙන්ම DVD පටයක් තිබෙන සියලුම දේශන ඇතුළත් කරලා නැත්නම් දේශන 12ක් ඇතුළත් කරලා අවශ්‍ය කරන සියලුම තොරතුරු ඒකේ තිබෙනවා. ඔබට අහලා ගැටලුවක් තිබෙනම් එතුමාට කතා කරලා ඒ පිළිබඳව නැවත වරක් විමසීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබ හස්තරේකා පිළිබඳව ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔබට පුළුවන් මේ පොත් පරිශීලනය කිරීම. ඒ වගේම DVD පට ශ්‍රවණය කිරීම තුළින් නැරඹීම තුළින් ඔබට පුළුවන් අවශ්‍ය කරන මේ සියලුම තොරතුරු එකතු කරගන්න ඔබේ ජීවිතයට නැත්නම් මේ පිළිබඳව අවශ්‍ය කරන දේවල් ඉගෙන ගන්න. එහෙමනම් අද දවසේදී අපි වෙනර මාස පුරවසරස්සප්පුන් පොව දවසේ සිත් මෙන්දරේකා විශේෂ විද්වත් කතිකාව පිළිසින් නිමාවටපත් කිරීමට සූදානම් වෙන්නේ. ඔබට අවශ්‍ය කරන සියලුම සේවාවන් ලබා ගැනීම සඳහා දුරකථන අංක සටහන් කර ගන්න 0117 244 03 0117 244 03. එවැගේ 0773 75 80 කියන දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. ඒ වගේම 0773 206 302 0773 206 302 යන දුරකථන අංක වලට කතා කරලා ඔබට පුළුවන් ස්ථිරණත් දිනාච මෙත්වන් මුණ ගැහිලා නැත්නම් මුණ ගැහෙන්න පුළුවන් දිනය සහ වේලාව වෙන් කරවා ගන්න ඔබේ හස්තරේකාවන් පරීක්ෂා කරගන්න. එතන මේ සියලුම තොරතුරු සියලුම කටයුතු ඔබට පුළුවන් සිත් බෙන්දරේකා ජ්‍යොතිෂ ආයතනය තුලින් කරගන්න. ඉතින් ඔබට ඒ වගේම මේ ජ්‍යොතිෂය නැත්නම් හස්තරේකා පිළිබඳව ඉගෙන ගන්න අවශ්‍ය කරන මේ පොත සහ DVD පටය ඔබට ලබා ගන්න පුළුවන්. දුරකථන අංක සටහන් කරලා ඔබට නැත්නම් වෙන්නන මෙන්න මේ DVD පටය ඔබට පුළුවන් ලබා ගන්න. ලබාගෙන ඔබට පුළුවන් හස්තරේකා පිළිබඳව අවශ්‍ය කරන පරිණත දැනුමක් මේ පොතෙන් සහ මේ DVD පටයෙන් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. එහෙනම් ඒක කරුණා මතක් කරමින් අද දවසේදී අප සමග වැඩසටහන සම්බන්ධ වුණු ප්‍රවීණ ජ්‍යොතිෂවේදී වගේ හස්තරේකා විශේෂඥ ඒ වගේම විශේෂයෙන්ම මේ පිළිබඳව පරිණත දැනුමක් තිබෙන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සෙනරත් දේනාච මැතිතුමන්ට අපගේ කෘතවේදී සහ ස්තුතිය මේ මොහොතේ පුද කරන එතුමන්ට නිරෝගී සුව සහ දිගාසිරි ප්‍රාර්ථනාවක තවදුරටත් මේ මෙහෙවර සිදු කරන්න ගුරුවරයෙකු වශයෙන් ඔබට ශක්තිය ධෛර්ය ලැබෙටින් අපි බොහොමත් මහදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි එළඹෙන පුරවසරොස්සප්පුන් පොහොන් දිනේ සිඳුන්දිරේකා තුළින් හමු වූ හැම දෙනාටම උතුම් වූ තෙරුවන් සරණයි. ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පයේ ඔස්සේ ලොව බලගතු රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදා කරගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773 255 818 ලස්සන වෙන්න තේබොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් ෆැට්නා සදහම් පැණය සතර බ්‍රහ්ම විහරණයන් කවරේද මෙව පැණයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නා වෙතින් වඩනා ත්‍යාග දිනා ගන්න ඔබේ තැපැල් ප්‍රත මේ ලිපිනයට යොමු කරන්න ෆුඩ් ඇන්ඩ් නේචර් පුද්ගලික සමාගම නොම්බර 106 6A දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය නැතහොත් 30 දින දුරකථන අංකයට SMS කරන්න. මගේ නම ප්‍රියන්තා සුභාෂිනී. මං ආවේ බත්තරමුල්ල ඉඳලා. ෆැඩ්න කියන්නේ දේශීය ආයතනයක්. හැම මාසෙකම පෝය දවස් ඉදිරිපත් කරන පැනේට පිළිතුරු එවල මං වගේ ජයග්‍රහණය කරන්න කියලා ඔයාලටත් කියනවා. විශ්මිත ප්‍රතිඵල ලැබෙනා සබහාදාමේ යහගුණේ එලෙසින්ම ඔබ වෙත ගෙනන ෆැඩ්නා වසරේ විශිෂ්ටතම නැගීන කෘෂි ව්‍යාපාරයට හිමි ඇග්විස් රන් සම්මානයෙන් පිදුම් ළමයි. ෆැඩ්නා ෂේප් අප් ටී බොන්න පටන් අරන් මාස දෙකක් වෙනවා. බරක් කිලෝ 3ක් අඩු වෙලා. ග්‍රීන් ටී අතර ඇක්ටිව් ග්‍රීන් ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් 303000 ටැක්සි කා කිලෝමීටරයක් රුපියල් 40ක් පමණයි. කාර් වෑන් ලොරි කුලී රථ සේවාව සඳහා විමසන්න 0111 303000. මතක තබා ගන්න 303000. ලොව පිළිගත් සබා දහමේ යහගුණ සපිරි ආයුර්වේදයේ මහිමය ෆැඩ්නා ඩයබටී අතුරු ආබාධ නොමැති බව විද්‍යාත්මකවද සනාථ කරයි. ෆැඩ්නා ඩයබටී අනාගතය ගැන හිතන බුද්ධිමතුන්ගේ තීරීම. ඔබට අවශ්‍ය බෞද්ධ පොත්පත්
අටපිරිකර බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා ඇතුළු සියලුම පූජා භාණ්ඩ එකම වහලක් යටින් ලබා ගන්න. ජයෝදා පොත් මැදුර මහරගම ධර්මායතනයේ අසන සහ බෙල්ලන්විල රජමහා විහාරයේ අසන. නුවණින් ආලෝකයේ දකින්නට ජයෝදා පොත් මැදුරට ඔබත් අදම පියන ගන්න. ඔබගේ සියලු ජ්‍යොතිෂ සේවාවන් සඳහා අජිත් ලොකුගේ ජ්‍යොතිෂ සේවය ජයවර්ධනපුර. ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු. දුරකථන අංක 0778-892-0111-4-360-127. විශ්වාසවන්ත සේවය. ජ්‍යොතිෂවේදී අජිත් ලොකුගේ. බුදුන් උපන් භාරත දේශයේ අසිරිමත් වන්දනාවකට ඔබත් එක්වන්න. සියලු පහසුකම් සමගින් ආරක්ෂාව. ටෙම්පස් ටවුන් සංචාරකයෝ කළු බෝවිල. මීළඟ සංචාරය කාව්‍ය විචාරද පූජ්‍ය දීගල පියදස් හිමියන් මෙහෙවන විශේෂ වැඩසටහන් සමගින් ඔබත් මේ සංචාරය සඳහා එක්වන්න. අදම අමතන්න. දුරකථන අංක 0774-059-475, 0723-461-102, 0111-548-400. ටෙම්පස් ටවුන් සංචාරකයෝ කළු බෝවිල. ජ්‍යොතිර්විද්‍ය හා හස්ත රේඛා තුලින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න වසර 42ක පළපුරුදුන දේශමාන සෙනරත් ඊනාරච්චි මහතා හමුවන්න. එළබෙත කමේ අසිරිය ඔබත් අත්විඳින්න. විදෙස්දා ආයුර්වේද නිවස මාළවේ. සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. දුරකථන අංක 0717-605-773, 0111-35-603. දේශීය වෙදකමට නව අරුත. විදෙස්දා ආයුර්වේද නිවස. ෆෙඩ්නා වසරේ විශිෂ්ටතම නැගීන කෘෂි ව්‍යාපාරයට හිමි ඇග්විස් රන් සම්මානයෙන් පිදුම් ලබයි. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියන ගන්න අප වෙත. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. දුරකථන අංක 0712-539-302. ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල.